මැතිවරණ කොමිසමේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සමාජිකයන්ගේ සහභාගීත්වයෙන්. එෙහිදී පළාත් පාලට මැතිවරණයේ පැවැත්වෙන දිනය ඇතුළු මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචේවා ප්‍රකාශ කළේ. ඒ අනුව මැතිවරණයේ පැවැත්වෙන දිනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙනු ඇති. පළාත් පාලට මැතිවරණය මේ මස 9 වනදා පැවැත්වීමට සූදානම් කර තිබුණත් නියමිත පරිදි එදින මැතිවරණය පැවැත්වෙන්නේ නැති බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළා. ඒ අනුවයි මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙට සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇත්තේ. මේ අතර පළාත් පාලන මැතිවරණයේ කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට රීඩ් පෙත්සමක්ද ඉදිරිපත් කෙරුණා. ඒ විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු විසිනුයි. අදාළ පෙත්සමද මැයි මස 11 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨ අධිකරණය පසුගියදා නියෝග කළේ. මැතිවරණයක් පැවැත්වීමට ආර්ථික පසුබිමක් නොමැති බවටයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජ පසුගිය කාලයේ දිගින් දිගටම අවධාරණය කළේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ නීත්‍යානුකූල ලෙස මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැති බවයි. ඡන්දේ තියන්න සල්ලි නැහැ, සල්ලි තිබ්බත් ඡන්දේ නැහැ කියලත් ජනාධිපතිවරයා එදා ප්‍රකාශ කළා. දැන්ට අපිට මුදල් නැහැ, ඒත් දැන්ට ඡන්දෙකුත් නැහැ. ඡන්දේ තියන්න මුදල් නැහැ, මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. ඉතින් මොන කරන්නේද? රටේ ලෝක සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.